පින්කමක් සිදු කරලා නිවරදිව දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් අනුසස් ලැබීමේ ක්‍රියාවලිය ඇතුළුව ඉතාමත් දුර්ලභ දහම් කරුණු රැසක් ඇතුළත් මේ ධර්මානුශාසනාව ඉතා නිදහස් මනසින් යුතුව ශ්‍රවණය කරන ලෙස ශ්‍රද්ධාකාමී ඔබගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. පෙරවන් සරණයි. विश्वास කුසලයේ කුසලයේ හැකියිතා අඳුනනවා අකුසලයේ අකුසලයේ හැකියිතා අඳුනනවා අඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා විනය විනය හැකියිතා අඳුනනවා අභිනය අභිනය හැකියිතා අඳුනනවා අභිනයෙන් බැහැර වෙලා විනය තුල ශක්තිමත් වෙනවා ධර්මයේ ධර්මයේ හැකියිතා අඳුනනවා අධර්මයේ අධර්මයේ හැකියිතා අඳුනනවා අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුල ශක්තිමත් වෙනවා ඒක තමයි සම්මා සතිය කියන්නේ සම්මා සතිය සකස් වෙච්ච තැනදී ඊළඟ සකස් වෙන මොකද සම්මා සම්මා සමාධිය කියන්නේ මොකද්ද මේ මාර්ගාංග හතේම පරිපූර්ණ මේ මාර්ගාංග හත පරිපූර්ණ වෙච්ච තැනදී අන්න තමන් තුළ සම්මා සමාධිය සයි කියන්නේ පංච නීවරණ යටපත් වුණාම හිත ලැබෙනවා ඒ කියන්නේ දැන් කෙනෙක් කියනවා නම් භාවනා කරන්න යද්දී මගේ හිත විසිරෙනවා මගේ හිත ගැටෙනවා මගේ හිත දුවනවා කියලා ඒ කියන්නේ සම්මා සමාධිය දුර්වල සම්මා සමාධිය දුර්වල වෙන්නේ කුමක් නිසාද මාර්ගාංග හත දුර්වලයි परिपूर्ण कर दर्शन काम भी दर्शन अनुभव इन देख लेने हैं काम में बाबी त्यादा आरक्षण की मार्ग के मैंने निलावती के बैठे
ඔබ මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ මම මුලින් කිව්වා ආරෂ්ඨාංගික මාර්ගයේ කොච්චර වැදගත් ඔබට මොකද ලැබෙන්නේ භවයේ සුභතිගාමි උපත පීඩ වඩා දෙයක් ලැබෙන්නේ නැහැ ඔබ තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් ඔබ තාම ලෝකෝත්තර පැත්තට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩලා වැඩුවා නම් ඔබ සෝවාන් වෙන්න ඕන අපි මෙච්චර කල් මොකද්ද කරන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩමින් භවයේ සැපයන් ඉලක්ක කරමින් සැපයන් කරා යමින් ඒ සැපයන් පිළිලා ආයිම සතර පායක වැඩමින් යන්නා වූ ගමනක් තමයි එනිසා අතෙන්ද සම්මා සමාධියට හිත අරන් ගිහිල්ලා එතනින් මේක ලෝකෝත්තර වශයෙන් විදර්ශනානුවෙන් දකින්න. එතෙන්දි සම්මා දිට්ඨිය විදර්ශනානුවෙන් දකින්දී දැන් දේරුවන් කෙරේ සද්ධාව මොකද්ද සම්මා දිට්ඨිය කිව්වේ? දේරුවන් කෙරේ සද්ධා. දැන් ඔබ හිතන්න ඔබ බුදුරජාණන් වහන්සේ කෙරේ කොච්චර සද්ධාවෙන් ඉඳලා හැමදාම බුදුන් වහන්සේලා මල් පාන් පූජා කරලා ජීවත් වෙලා මැරෙන වෙලාවේ ඔබට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් මොකද වෙන්නේ? සුගතිය ඉපදේ සුගතිය නිට්ටේ දානිට්ටේ අනිත්‍යය. ඕක තමයි අපි හැමදාම කියන්නේ. බුද්ධාංශතිය වඩලා ධම්මාංශතිය වඩලා මැරෙන වෙලාවේක පාර්ථ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිහිපත් වුණ සුගතිය ඉපදේ. ඒ සුගතිය නිට්ටේ දානිට්ටේ අනිත්‍යය. ඕක තමයි ලෞකික පැත්ත සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩන කෙනා යා මොකද කරන්නේ? එයා මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා සිතති. එයා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා ගිලම්පස පූජා කරලා වන්දනා කරලා ඉවරනාට පස්සේ එයා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් මූණෙන් දැකලා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ තුරුපකායර පිදුනිවන් වංචකේ අනුගොඩක් ධාතු වහන්සේලා ගොඩක් උනායි කියලා දකිනවා. එයා මල් පහන් පූජා කරපු දේවල් මූණෙන් දැකලා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මුණ ගැසුණු සම්මා සම්බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ සුවඳමල් සුවඳඳුන් කුරු තෙල් පහන් වලින් ගිලන්පස එක ගොඩක් ගැමු විජ්ජකූට පර්වතයට වඩා විශාලයි ඒ සෑම සංස්කාරයක්ම අනිත් වුණා කියලා එයා සංස්කාරයන් වැඳුණාද ඒක තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩි දැන් සම්මා දිට්ඨියේ එක ලක්ෂණයක් තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය එතකොට බලන්න ඔබ අම්මා තාත්තා කරේ තියාගෙන සැලකුවත් මොන ජීවිත කාලය ඔබට මොකද ලැබෙන්නේ ඒ සුභතිය ඔබට නිත්‍ය දානිත්‍යද එනම් ඔබ අම්මා තාත්තා සලකමින් ඔබේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න බැඳෙන්නේ ඔබ කොච්චර සීල සමාදන් වුණත් ඒ සීලෙන් ලැබෙන සංස්කාර නිත්‍ය දානිත්‍යද ඉතින් එහෙමනම් සීල සමාද වෙමින් හැම වෙලාවෙම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තේරෙනවා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න ඉතින් ඒ ආකාරයෙන් මහත් වූ නිරේතුර මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න තේරෙනයි දැන් සම්මා සතිය කියලා කියන්නේ මොකක්ද සම්මා සතිය කියන්නේ අකුසලයේ කුසලයේ හැටියට අඳුනනවා අකුසලයේ අකුසලයේ හැටියට අඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා දැන් ඔබ අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල කොච්චර ශක්තිමත් වුණත් ඔබට ලැබෙන්නේ මොකද්ද සුගතියේ ඒ සුගතිය උපත නිත්‍ය දානිත්‍යද අනිත්‍ය එනම් ඔබ ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මාත්‍ය ඔබ නිරේතුරුවම දුක දේ දුක හැටියට දකින්න අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකින්න අසුභ දේ අසුභ හැටියට දකින්නවා අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න දැන් ඔබ මේ පිළිකර පූජා කළා මේ පූජාවෙන් ලැබෙන කුසලයක්ද අකුසලයක්ද මේ කුසලයේ නිත්‍යද අනිත්‍යද විපාක දින අනිත්‍යද නමුත් ඔබ මොකද කරන්නේ අනිත්‍ය වෙන දේ උපයෝගී කරගෙන භවයට යන සංස්කාරයක් රැස් කරනවා ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ ඒක ලෞකික සම්මා සත්‍ය ඔබ තාම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක්කේ නැහැ එතකොට ඒක ලෝකෝත්තර සම්මා සතියක් කියන්නේ ඔබ මේ පරිස්කාරයේ පූජා කරද්දී ඔබ දකිනවා මම අතීතයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරපු මෙවැනි පරිස්කාර එක කොටක් ගැව්වොත් අර නිච්ච කුඩ පර්වතයේ වඩා විශාලයි ඒ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද එහෙනම් මේ රැස් කරා වූ සංස්කාරය නිත්‍ය වේද අනිත්‍ය වේද එහෙනම් ඔබ අනිත්‍ය වෙන දෙයකට බැඳෙන්නේ නැහැ ඒක පූජා කළා ඒ සත්‍ය ලැබුවා ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කම සක් ඔබ ඒකට බැඳිලා යන්නේ ඉතින් ඊළඟට සම්මා සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිත ඒ කියන්නේ සමාධිමත් ධානාගත හිත ඒ ධානාගත හිත නිත්‍යද අනිත්‍යද ඔබ මැරෙන වෙලාවේ එකපාරට ඔබේ හිත පළවෙනි ධානයකට ගියොත් ඒ පළවෙනි ධානිත අදාළව රූපාවචර බ්‍රහ්මතලෙ ඉපදින වේ රූපාවචර බ්‍රහ්මතලයේ නිත්‍යද අනිත්‍යද ආයිමත් ඔබ සතර පායකට වැටෙනවා එනිසා මැරෙන වෙලාවේ ඔබට ධානාගත හිතක් සකස් වුණත් ඔබේ ධානාගත හිත අනිත්‍යයි කියලා දකිනවා ඒක තමයි ලෝකෝත්තර පැත්තට සම්මා සමාධිය ඉතින් මහත්ය ඔතන නිවන් මාර්ගයේ තියෙන තේරෙනවා ඉතින් ඔය ආකාරයෙන් වැඩෙද්දී සම්මා ඥාන සකස් වෙලා සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්න වෙනවා ඒ නිසා ඔය ආරේෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර හැටියට වැඩෙද්දී
ඒ මාර්ගය තුල සතර සරිපට්ඨාන ධර්මයෙන් උත් වැඩෙනවා සප්තබොධ්‍යංගයෙන් උත් ධර්මයෙන් වැඩෙනවා ඒ සියල්ලම අනිත්‍යභාවය දකින්න දෙන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය මේසේ බුදුරයන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන්නේ වෙන ওই මාර්ග දේශනා කරන්නේ නැහැ මොකද ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ සියලුම ධර්මයන් වැඩිලා අපිට ධර්ම මාර්ගයේ ශක්තිමත් කරන දෙයි එතනදී බුදුරයන් වහන්සේ දේශනා කරා කල්‍යාණ संसार भय कीला කෙනෙක් කියනවා නම් ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා තමයි කවදා හරි නිවන් දකින්න වෙන්නේ කියලා අපිට. එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. නමුත් එයා මිත්‍රයෙක් වෙනවා. තේරෙනවද? කෙනෙක් කියනවා නම් මාත්‍යාට මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බැහැ කියලා. එයා මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් එයා කවදාකවත් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා කියන්නේ සංසාර බය දකින්න කියන කාමයන්ගේ නිසරුභාවය දකින්න කියන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. දොරේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණිය ඇහෙනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මයෙන් මුලින් මෙණී කිරීමේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හඳුනගන්න මේ තුන දුර්වල නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවමානව තිබ්බත් අපිට කවදාකවත් ඒක හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ සමහරවිට අපි අහලා තියෙනවා සම්මා දිට්ඨියට අදාළව ඒ කියන කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය සම්මාස්කාරය ආදී මේ මුලික ධර්ම ලබා ගන්නකොට ඒ ලබා ගැනීම තුළ අපි ඊට පස්සේ භාවනා පැත්තෙන් අපි හිත බලා ගැනීම අවස්ථාවක් තියෙනවා නේද? දැන් එතකොට බොහෝ වෙලාවකට කතා කරන සමහර අය අපට මේ උපදෙස් දෙනවා සුත්තවත්භාවය කියන එක ඊතරම් අවශ්‍යතාවයක් නැහැ. ඔව් ඕනම කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මූලික කාරණා ටික දිහා බලලා මේ භාවනා තුළ සිත සක්මන් කරගෙන තමයි වශයෙන් අරකට ගත කරන කාලේ බොහෝ වෙලාවට නිෂ්ඵල වෙනවා එතකොට අපිට කාලය ඉක්මනින් ගෙවිලා යනවා ඒ නිසා පංච උපාදාන ස්කන්ධයේ උදේරය දැකීමේ අවශ්‍යතාවය පමණයි තියෙන නිසා දහම පිටිතක ධර්මය අදින කියන වගේ කාරණා ඒතරම් ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි කියලා උපදෙස් දෙන්න ඕනේ නෑ නෑ ඒක අන්මත කරන්න බෑ එහෙම කොහොමද කරන්නේ එහෙම දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි ගරුත්වයේ විශ්වාසය අපි හඳුනා ගන්න නම් මාත්‍ය අනිවාර්යෙන්ම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුල සද්ධර්ම ශ්‍රවණය කරන්න වෙනවා. තේරෙනවද? දැන් සද්ධර්ම ශ්‍රවණය කියනකොට සූත්‍රය අසුරු කිරීමම කියන කාරණේ නෙමෙයි එතනින් වැදෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. මේ සද්ධර්ම ශ්‍රවණය කළා කියන කාරණේ සූත්‍රය අසුරු කළා කියන කාරණේ දෙකටම ගැනේ. තේරෙනවද? මොකද සූත්‍රය අසුරු කළා ස්වාමීන් වහන්සේ කියන සද්ධර්මයේ දේශනා කරන්නේ. ඒ සූත්‍රය අසුරු කළා ස්වාමීන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරද්දී අපි ආයම සූත්‍ර වලට යන්න ඕනේ කියන කාරණයක් අදාළ වෙන්නේ නැහැ. මොකද සූත්‍රය අසුරෙන් කල්‍යාණ මිත්‍රයා නිවැරදිව නම් අපිට කියනවා. නමුත් අපිට ඒක දුර්වල නම් අනිවාර්යෙන්ම අපි සූත්‍ර තුලින් දැනුම ගත යුතුයි. ඒ නිසා කිසිම කෙනෙකුට සූත්‍ර පරිහරණය එපා කියන්නේ කියන්න බෑ. එහෙම කෙනෙක් කියනවා නම් එයා තම සද්ධාව සකස් කරගත් නැති කෙනෙක්. තේරෙනවද? ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම දැන් මගේ භික්ෂු ජීවිතේ මම පැවිදි වෙලා මාස 5ක් විතර යනකම් කිසිම සූත්‍රයක් කියවලා තිබ්බේ මම පැවිදි වෙන්නේ අවුරුදු 47 මම අවුරුදු 44 පරිදීනේ 44 දක්වා කවදාවත් මගේ ජීවිතේ සූත්‍ර පොතක් මම අත ගන්න නැහැ. පැවිදි වෙලත් මම මාස 5ක් විතර ගියාට පස්සේ තමයි සූත්‍ර පොතක් මම ඉස්සෙල්ලාම අතට ගන්නේ. නමුත් ඒ සූත්‍ර පොත අතට අරගෙන මම සතර සරිපට්ඨාන සූත්‍රයේ සබ්බාවසල සූත්‍රයේ දකිද්දී මම දැක්කේ ඒ සූත්‍ර මම ලියපු සූත්‍රයයි කියලා. මොකද වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් ගනිද්දී මුළු සූත්‍ර පිටකේ මාත්‍ය අපේ ජීවිතය තුළ තියෙනවා. ජීවිතය තුළ තියෙනවා. නමුත් මම එදා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග අට හරියට කියන්න දන්නේ නැහැ. පැවිදි වෙලත් මම අට කියන්න දන්නේ නැහැ. තේරෙනවද? නමුත් මං දරුවන් කෙරේ සද්ධාව තුල ඉඳගෙන කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධාම් සමගී නුවණින් මෙණී කිරීම තුළ සම්මා දිට්ඨිය ශක්තිමත් වෙද්දී මාර්ගාංග සියල්ලම මාතුල වෙනවා. මට කර්මයේ කර්මඵල විශ්වාසය තිබුණා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරේ විශ්වාසය තිබුණා.
මැරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය මට තිබුණා. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තිබුණා. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය තිබුණා. ඕපපාතික උපදින සත්‍යයේ විශ්වාසය තිබුණා. අතීතයේ රහතන් වහන්සේලා සෝවාන් උත්තමී හිටියා කියන ඒ සමාර්ථය එතන වැදුණා. වැඩෙද්දී ඊතුරු මාර්ගාංග මං කියන්න දන්නේ නැති වුණා. ඊතුරු මාර්ගාංග සියල්ල මේක අදාළ කුසලයේ තුල ශක්තිමත් වෙද්දී අර සියල්ලම වැදුණා. එහෙම ඒ නිසා මාත්‍යෝ අනිවාර්යෙන්ම සූත්‍ර පරිහරණයෙන් තොරව මේ ගමනේ යන්න පුළුවන් කියලා අපි කාටවත් කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අනිවාර්යයෙන්ම අපි පරිහරණය කළ යුතුයි. නමුත් ඔබ ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබ සද්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕනේ. තේරෙනවද? කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය අපි ලැබුවා. තේරෙනවද? මේ කාලේ පුරා. එතකොට මේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබුණ නිසා මට සූත්‍ර පරිහරණයට යන්න අවස්ථාවක් ඒ වෙලාවේ තිබ්බේ. නමුත් මම සත්‍යංශ වෙන්නේ නොලැබුණා නම් අනිවාර්යයෙන්ම මම සූත්‍ර කරා යන්න සිද්ධ වෙනවා. මොකද ඒ ධර්මයේ නෝණින් මෙනෙහි කරලා තමා තුළින් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන තමයි මහත්වෝ අපි ධර්මයේ කියන කාරණේ මතුකර ගත්තා නම් මතුකර ගත ඉතිවත්. තේරෙනවද? ඒ නිසා දැනුම අත්‍යවශ්‍යයි. දැනුමෙන් තුරව කවදාකවත් ප්‍රඥාවක් ලබන්නේ බෑ. තේරෙනවද? දැනුම අත්‍යවශ්‍යයි. මට මතකයි මං දැනුම අත්‍යවශ්‍යයි. නමුත් දැනුමත් මහත්වෝ කෙරේ කියන තෘෂ්ණාව අතහැරන වෙලාවේ ප්‍රඥාව සකස් වෙනවා. තේරෙනවද? දැනුම කෙරේ තෘෂ්ණාව ඇති කර ගන්න තාක් කල් ප්‍රඥාව මතු වෙන්නේ නැහැ. මොකද දැනුම කෙරේ තෘෂ්ණාව කියන්නේ මොකද්ද? දැනුම කෙරේ ඇති කර ගන්නා වූ මමත්වේ දැඩි භාවය. මා තුළ දැනුම තියෙනවා, දැනුම තුළ මම ඉන්නවා, දැනුම තුළ ආත්මයක් තියෙනවා, ඒ ආත්මේ මම ඉන්නවා කියන කාමෙන් ඇති කර ගන්නා වූ දෘෂ්ටිය තුළ කවදාකවත් ප්‍රඥාව මතු වෙන්නේ. ඒ නිසා දැනුම කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරු දැන මහත්වේ ප්‍රඥාව මතු වෙන්නේ. නමුත් දැනුමින් තොරව ප්‍රඥාව මතු වෙන්නේ දැනුම අත්‍යවශ්‍යයි. දැනුම අත්‍යවශ්‍යයි. නමුත් ඒ අත්‍යවශ්‍ය දැනුම තුලින් ලබා ගන්නා වූ ශක්තිය අරගෙන දැනුම කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියන කාරණේ තුල ඉඳගෙන තමයි ප්‍රඥාව මතු කරගන්න ඕනේ. මොනින්ද නිගේ විදිහට කාරණේ නැත්තම දැන් අපි බොහොමතාවද පුදු විදිහට ශක්තියක දැනසෝනි කේන संसारे महासागरे दलेट वैली එනගේ මහසાગරේ දකිද්දී අපිට දකින්න ඕනේ මොකක්ද? මම දරුවන් නිසා සංසාරයක් පුරාට හේතු කඳුරේ කියලා බුදුරයන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම දෙවියෙක්ම බ්‍රහ්මීෙක්ම සතර පායේ සත්වයෙක්ම මහත්යාට සංසාරයේ දරුවෙක් කියලා තියෙනවා. මහත්යාට දරුවෙක් නොවෙච්ච කෙනෙක් මාත්‍ය මේ ලෝක ධාතුවේ කොටලිකවත් නැහැ කියලා බුදුරයන් වහන්සේ දේශනා කළා. තේනවාද? ඒසා ඔබේ හුරතල් කරන දරුවා සංසාරයේ ඔබට අම්මා කෙනෙක් වෙලා තියෙනවා, තාත්තා කෙනෙක් වෙලා තියෙනවා, නංගි කෙනෙක්, මල්ලි කෙනෙක්, සහෝදරයෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් වෙලා තියෙනවා කියන කාරණේ ඒක තමයි මතු නොනින් මෙනේ කරන්නේ. තේනවා? සර්ලයි රූපයන් කෙරේ තියෙන කුෂ්ණාවත් අරිනවා. ඒ රූපේ මෙරේ කරද්දී අපි දකිනවා දෙයනේ මේ සුරතල් කරන දරුවා සංසාරයේ මට අම්මා වෙලා, තාත්තා වෙලා, බිරිඳ වෙලා, සහෝදරය වෙලා अभी මේ මොකද මේ ලෝකේ ඉන්න හැම මානවයෙක්ම දෙවියෙක් බ්‍රහ්මීෙක් සතර පාය සත්‍යෙත්ම අපි දුරතල් කරලා පොඩොක් මේ තියාගෙන උදව් කළා මේතෙන්ට බල්ලෙක් ආවොත් ඒ බල්ලා ඩකිති මන් දකින්නේ මේ බල්ලා මට අම්මා වෙලා තියෙනවා තාත්තා වෙලා තියෙනවා දෙන්නෙක් වෙලා තියෙනවා දෙන්නියක් වෙලා තියෙනවා පොඩොක් මේ දුරතල් කරන ඩරුවෙක් වෙලා තියෙන තැනින් දැන් තමයි මේ බල්ලා කෙරේ කරුණාවත් සකස් වෙන්නේ මොකද ඒ බල්ලා සංසාරයේ ඒසාර සම්බන්ධතාව අපි संसारे सहरा संतकल्प लक्ष्य गान ममे की दृष्टि पोषण मगे रूपे मगे वेदना मगे संज्ञा मगे चेतना मगे विज्ञान के
කල්ප ගානක් ඉතින් මොකක් පෝෂණය කරන නාමද ඉතින් සත්‍තික රදවිච්ච වෙලාවේ රූපේ නිසා කොච්චර නම් අපි සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ සත්‍යා විච්ච වෙලාවේ කොච්චර නම් රූපේ ගැන සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ තිරිසන් ලෝකේ වැලක නායකයෙක් වෙච්ච වෙලාවේ කොච්චර නම් සත්ව වලින් බල්ල බල්ල වැලක නායකයෙක් බලන්නකෝ අල් වැලක නායකයෙක් බලන්නකෝ පොඩියෙක් නෝපේ සිංහෙක් ගන්න ඔලේ නායකයා මොනසා මාසම් මමත් හේතුවා අපසල් කර ගන්නවාද මරා ගන්නවාද ඉතින් ඔහොම ආපු ගමනක් තමයි තියෙන්නේ ඉතින් ඕක ඉතින් තේරුම් ගන්න ඕනේ මොනින් මෙහෙ කරේ මේක ඉතින් ප්‍රශ්නයක් කියන කාරණේ කරලා ඉතින් හැම වෙලාවම පංච පාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න සක්කාය දිට්ඨිය අනු කර ගන්න මොකද සෝවන් වේදිකුවත් වෙන වෙලාවේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ පංච පාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න පංච පාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නොදකින තාක්කල් සක්කාය දිට්ඨිය අපි ශේවෙන්නේ නැහැ ඒ නිසා පංච පාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නිරතුරුව දකින්න ඒකෝ සක්කාය දිට්ඨිය ශේවෙන්නේ मगे आत्मे हेतु සදියේ වදකල ඇසේ අනිත්‍යභාවය දකින්න ඇසේ අනිත්‍යභාවය කියන්නේ මාත්‍යා මාත්‍යාගේ අම්මාගේ මෞඛ්‍ය කියන්නේ මාත්‍යාගේ අම්මාගේ මෞඛ්‍ය ඒ කලන රූපයේ සති 6ක් 7ක් වෙනකොට ඉතින් ලාංක ඇසෙන්නේ නැහැ ඒ ඇස වර්ධනය වෙලා නම් මාසයක් ඇවිත් තිබුණා ඒ ලෝකෙට බීවෙනකොට තිබුණා ඇති ළමා කාලේ ලදරු කාලේ තරුණ කාලේ මේ මොහොත දක්වා මේ ඇසේ අනිත්‍යභාවය දකින්න තේන ඒක දකින්න තියාට තාත්මයක් තියනවද නැද්ද කියලා වෙන්නේ නැන්නේ නේ ඇසේ අනිත්‍යභාවය දකින්න අතීතයේ තිබුණා වූ ඇස්වල අනිත්‍යභාවය සත්‍යයා වෙලා හිටපු වෙලාවේ මාත්‍යයන් කිව්ව ඇසේ අනිත්‍යභාවය පිරිසංසතෙක් වෙලා හිටපු වෙලාවේ මාත්‍යයන් කිව්ව ඇසේ අනිත්‍යභාවය ධර්මයේ වෙලා විත් වෙලාවේ ඉතී වගේ ඒ ඇසේ අනිත්‍යභාවය දකින්න අනාගතයේ ඔබ මේ මගේ ඇස මේ විදියට තිබේවා කියලා හිතුවොත් ඒක දියේද ඉතෝවා ඕවා ඉතින් ආයක තාත්මයක් තියනවද නැත්ද කියලා හිතන්න ගන්න ඕනේ ඕවා හිතන්න කියලා තියෙන නැති ප්‍රශ්න ඇති වෙනවා ඒ හිත අනිත්‍යයි කියලා දැකලා මේක බලන්නේ කණේ අනිත්‍යභාවය දැකී තුන්චිකාරී ඉන්න මේ කණේ ස්වභාවයෙන් මුලින් දැකින් මේක සතර මහා ධාතුවක් මේක නිරතුරුව වෙනස් වෙන. ඇස් දෙක පියාගෙන අවසානයේ මේ කණ මහ පොළොවට පස් වෙනවා නෙමෙයි. ඒකක්. ඉතින් ඒක තමයි ඒ රූපයන් දෙකයි ඔය එක එක දේවල් හිතන්නේ කියලා ඉතින් එක එක පැතුම්ට ඇවිල්ලා ආවා. එච්චරයි. ඉතින් ඒ හිත අනිත්‍යයි කියලා දැකලා අර බුදුරජාණන් වහන්සේ සත් ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම කියන දේ අහන්නත් එපා. වෙන කවුරුත් කියන දේවල් අහන්න එපා ඒවා අහගෙන ගිහිල්ලා බුදුරයන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දිගහැරලා ඒක කියවලා බලන්න බලලා මේ එතන තියෙනවා ගන්න එච්චර නේතු අද රටේ කියන බණ දිහා දැක්කම ඔක්කොම වල්මත් වෙන්න පුළුවන් මොකද සියෙන්නේ සියාකාරී කියන නිසා මං කියන දේ පිළිගන්නත් එපා අපි කියන දේ අහන් ගිහිල්ලා බුදුරයන් වහන්සේගේ සතර සතිපට්ඨාන සූත්‍රය දිගහැරලා ඔබ ඒක ගන්න ඒක මහා අමාරුවක් නේ සතර සතිපට්ඨාන සූත්‍රේ බොහොම පැහැදිලිව ඔය ආයතන භාවනාව ධාතු මනසිකාරය සල් දෙතිස් තුනේ මේ ඉරියව් පවත්වන කයක් මරණානුස්සතිය ඔය බොහොම පැහැදිලිව තියෙනවා. ඒ නිසා කොතනකවත් ප්‍රශ්නයක් අතු කර ගන්න අවශ්‍ය නැහැ. අනිත් දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා සූත්‍ර ජීවමානෙ කියනවා. අපි කියන දේ තහන සූත්‍ර පරිහරණය කර නිවැරදි විදිහට කර ගන්න. ආමිෂ පූජාව ලෞකික සම්බන්ධිත යන්නේ. सामान्य बुद्धान सत्य मैत्री वगे असभ्य मरण सत्य वगे वाले पूर्वा दक्षिण
उपेक्षा
ඒසයි ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ සකස් වෙන පංච උපාදාන ස්කන්ධේ මාර්ගය හැටියට දැකලා ඒ පංච උපාදාන ස්කන්ධේ නිරතුරුවම අනිත්‍ය වශයෙන් දකින්න එහෙම නැත්නම් කුසල් පක්ෂයෙන් මුලින් වඩාගෙන ඒ කුසලයක් අනිත්‍යයි කියලා දකින්න මුලින්ම අකුසලයෙන් බැහැර වෙන්න බැහැර කියලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න ඊළඟට කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දැන් මුලින්ම කුසලයේ තුල ශක්තිමත් වෙන්න කුසලයේ අකුසලයේ දෙකම අතරින් බෑ එකපාරට මුලින්ම අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න ඒ කුසලයේ ශක්තිමත් කරගත්තාට පස්සේ කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දැක විදර්ශනා ගුණ ඇති කරගන්න සීලය සම්පූර්ණ වෙන්න තෝරන සුගතිගාමී වෙන්න තෝරන. එතකොට දැන් මේ චත්තමානක සීලෙන් පරිපූර්ණ වෙන්නේ කොයි ආකාරයෙන්ද සුගතියට යන්න පුළුවන් කි? මේමයි මාතෘකාව. මේ චත්තමානකගේ සලස්වනාසීත අපිට ආයමත් සකස් කරගන්න බැහැ. මේ චත්තමානකේ ඒක සකස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරි පිට මාත්‍රිය. එතන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් බලලා මං අද ජාත්‍ය තරුණයා ළඟට යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දෙපයි මහගලේද වැඩම කරලා ජාත්‍ය තරුණයා එනකන් ගහක් යටේ හිටන් ඉඳගෙන ඉන්න මාත්‍ය ජාත්‍ය කොච්චර පිටක් කරලා තියෙනවද නැහැ ඒ කියන්නේ එයාගේ සීලය පෙර ජීවිතවල පරිපූර්ණ කරලා තියෙන්නේ දෙන්න එහෙම නැත්නම් මාත්‍ය බුදුරයන් වහන්සේ නමකට එතෙන්ට යන්න හිත දෙන්නේ ඒ ජාත්‍යගේ පින ආයම තියාගෙන අහන්න දෙන්නේ නැහැ ඒ පින් පරිපූර්ණ කරලා ඒගොල්ලෝ තියන්නේ අතීතේ ඒ තියෙන තැනින් බුදුරයන් වහන්සේ සද්ධාව තුලින් ඒක මත කරලා දක්වන ඒ සද්ධාම අපි දැන් ඇති කරගන්නා වූ සද්ධාව වගේ නෙමෙයි මාත්‍ය බුදුරයන් වහන්සේ දකින්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ ජීව මහා බුදුරයන් වහන්සේ දකින්න මාත්‍ය ආයිමත් ඒ වෙනාවේ ආ සීලෙන් පරිපූර්ණයි සද්ධාවෙන් පරිපූර්ණයි සමාධියෙන් පරිපූර්ණ තේන ඒකයි මේ දිසාපෝමක් ලුප්පාමක් ළඟ ඉන්නේ දක්ෂම ශිෂ්‍යයයි තේන මේ සමාත් ආතියේ සංස්කාර ඉපදෙන්නේ ශාස්ත්‍රීය බවුන් බවුන් පවුලක ඒ නිසා මාත් යාද තියෙන කාරණෙත් එක්ක අපි මනින්න බෑ එනවා මොකද බුදුරයන් වහන්සේ කෝටි ගණන් දඹදිවේ කියන මිනිස්සු බුදුරයන් වහන්සේව දැක ගන්න බැරි වුණා වූ ලක්ෂ ගණන් කියලා දඹදිවේ දඹදිවේ ඉපදිච්ච මිනිස්සු ලක්ෂ ගණන්කට බුදුරයන් වහන්සේ දකින්න පින දෙතියෙද්දි බුදුරයන් වහන්සේ දෙපෙයින් බඩවල දක්වලම තියන්නේ කොච්චර පිනක් යාට කියන්නේ එහෙම කල්පනා ගන්න दान सोपान सीले अनिवार्यवसान पच्चे दान सी उन्न එයා සුභති උත්පත්තිය ලබන්න සීලය එතකොට අත්‍යවශ්‍යමයි. එහෙම නැතුනොත් මේ වෙන නෑ නෑ ඒක එයාගේ අතල. දැන් අලියෙක් ගන්නකො, කොටියෙක් ගන්නකො, සිංහයෙක් ගන්නකො. ඔත කවුද පෙර ජීවිතේ හොඳට දන් දීම මහත්තේ. නමුත් කර්මයේ කප බල විශ්වාසයේ තිබ්බේ සීල්පද බාරයක් නෙමෙයි. දැන් ඔයා අදත් ඉන්නේ මිනිස්සුන් කෝටිපති ප්‍රකෝටිපති එක එක මේ දේවල් වල සම්බන්ධයි. ඒගොල්ලෝ තමයි ලංකාවේ වැඩිම දන් දෙන්නේ. නමුත් ඒ දන් දෙන්නේ තුල ඒගොල්ලන් තියෙන එක ව්‍යාපාරික කර්මුණක්, එක දේශපාලනික කර්මුණක්. අතෙන්ද වැටුණා එන දීපලක් කෙරෙහි කුෂ්ණාවේ නම් දන් දීලා තිබ්බා දාන ආනිසංසිතෙන්ද ඒ වගේ තමයි ඔය ආල ඇස්වලින් ආලෝක වේදන ප්‍රේතෙවි ලෝභ සිතනා ප්‍රේත ලෝකෙට වැටුණා නමුත් පෙර ජීවිතේ දහම් පාසල් වල උගන්වලා එහෙම නැත්නම් අනුත සිල්ප කියලා දීලා අනුත බණ කියලා ඇස්වලින් ආලෝකයේ වේදන කුසල් විපාකයක් එයාට ආවා ඒ වගේ නම් තේ අරකට ගියාද විපාක දෙන්නේ එහෙම अहन लगे
දන්දීල සුපිති යන්න පුළුවන් සීලේ අවධාරණය වෙන්නේ මේ වගේ අවස්ථාවලදී දන්දීල සුපිති යන්න පුළුවන් කියන අදහස මත වෙනවා ඔව් එතෙන්දි සීලේ අවධාරණය වෙන්නේ ඒ කුජල සීලෙන් සම්පූර්ණ සීලේ රැකගෙන සිටියි කියන කාරණේ නෑ නෑ සීල් රකින්න නැතුව දන් දෙන්න බෑ සීල් රකින්න නැති නු ඉන්ද්‍රිය සංවරය නැතුව යනවා ඉන්ද්‍රිය සංවරය නැතුවම මරන වෙලාවේ දානය සීපක් දෙන්නේ මොකක් හරි ඉන්ද්‍රිය අසංවරයට අදාළව දේශයක් ලෝභ සිතක් තමයි සකස් වෙන්නේ මොහොත සිතක් තේරෙනද සීලෙන් තමයි දානය ශක්තිමත් කරගන්න ඕනේ මොකද සීලෙන් තමයි ඉන්ද්‍රිය සංවරය සකස් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය නැහැ කියන්නේ මරන වෙලාවේ හිත විසිරෙන ගුණ හිතක් තමයි සකස් වෙන්නේ තේරෙනද ඒසා සීල්පද විනතුර දානෙන් විතර ගොඩින් පුළුවන්කම නැහැ ඒසා එහෙම ගොඩ ආවත් යම් වෙලාවක දානයේ ශක්තිමත් චේතනාවක් තියෙන අර වගේ අර්ථ කුජිර සංකලෝණ නායක වෙලා එහෙම තමයි ඉන්නේ තේරෙනද මොකද සීලේ දුර්වල නම් කවදාවත් මනුෂ ජීවිතයක් ලබන්න බෑ දිව්‍ය ජීවිතයක් ලබන්න බෑ සීලේ දුර්වල ලැබුවත් ඒක රෝගී භාවයට අදාළ ජීවිතයක් තමයි වෙන්නේ එක්ක විරූපී භාවයට එක්ක රෝගී භාවයට එක්ක දුප්පත් භාවයට එවැනි දෙයකට තමයි උපත්ීර තමයි යන්නේ එවනතු සීලය අත්‍යවශ්‍යම සීලෙන් තමයි ඉන්ද්‍රිය සංවරය සකස් කරලා මැරෙන වෙලාවේ අපිට යමක් ගලප ගන්න පුළුවන් මනෝභාවය සකස් කරගන්න. සීලෙන් දුර්වල තැනදී හිත ගැටෙනවා. ගැටෙන විදිහට අපිට දානයක් සීපත් කරගන්න අවස්ථාව සකස් වෙන්නේ නැහැ සමහරවිට. සමහර ගිහියන් විදිහට ඒක පංච සීලයේ මෙතෙන්දී ප්‍රයෝග වෙනවද? බුදුරජාණන් වහන්සේ ගිහියන් දේශනා කරන්නේ පංච සීලය. එනද පංච සීලේ ආර සීලයක් හැටියට තමයි සෝවාන් කෙනාගේ රැකෙන්නේ. නමුත් කැමැති වෙලාවට උපෝසත සීලයන්ට යන්න. සතර පෝය වෙනත් සම්මා පෝය. නමුත් ගියේ හැමදාම උපෝසත සීලයන් දස් සීලයන්ට යන්න අනුමත ගන්න බැහැ. මොකද ගිහි ජීවිත ගත කරලා ගිහි බැඳීම් මේකේ නැහැ. ඔය උපෝසත යන්න ගියොත් දිනපතා සක්කාය දිට්ඨිය ඇතිවෙනවා. උඹක් කියන දෙකල් දින ඒගොල්ලෝ දිනපතා උපෝසත සමාදන් වෙන ගිහිල්ලා සක්කාය දිට්ඨිය ඇතිවෙනවා. ඒ නිසා අපි නිරතුරුවම අනේ පිළිසෙතුමා විසාකාව තමයි උපමාවට ගන්න. විසාකාව අනේ පිළිසෙතුමා සතර පොයේ උපෝසතේ ගියත් විසක් කිතුන් දවසේ උපෝසත සීල සමාදන් වුණේ එතකොට ඒවා උපමාවට ගත්තොත් අපිට වර්ධින්නේ නැහැ ඒත් නැතුව අපිට ඕන වෙන විදිහට තේරුණා අපිට සක්කාය දිට්ඨිය වැඩෙනවා තේනවා එසම හැම වෙලාවෙම අතීතයේ හිටියා උපාසක උපාසිකාවන් කොහොමද කෙලේ කියන කාරණය තමයි අනුභවය කරන්නේ අපේ අන්නද කියන්නේ කරුණේන භවයේදෙන්න මොයි මාතෘ කරුණේන භවයේදෙන්න උපාදාන පත්‍යව උපාදානය තමයි භවයේ සකස් කරන්නේ උපාදානය සකස් කරගෙන කුෂ්ණ උපාදාන ඈ देशना අපිට නිවන් අවබෝධ කර ගැනීම උදෙසා අධ්‍යාවස ධර්මයේ තිබයි කියලා මාත්. නමුත් ඔය ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ පිළිතුර දන්නවා. නමුත් මාත් බුදුරජාණන් වහන්සේ ඒක අපිට කිව්වේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අරසා දෙයක් දැනගෙන මේ අතේ තියෙන කුංචි කොළ ප්‍රමාණය විතරක් දේශනා කළා අද ලෝකයා කොච්චර පැතිලා ඉන්නවද කියලා බලන්න. මේ පොඩ්ඩ දේශනා කළා ඔච්චර පැතිලා නම් අර දේශනා කරපු දේවල් මාත් විලාර ධර්මයේ පටලෝගන අතුරුදාන වෙලා ගියේ. ඒ නිසා ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාත් අපි කල්ප විනාශ දසදහස් ගණන් පව කරලා යන්න තියෙනවා. එතනද ආයිමත් ඊළඟ මේ කල්ප විනාශය වෙන්නේ තව අවුරුදු 125ක් විතර ගියාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙලා තමයි ඊළඟ කල්ප විනාශය සිද්ධ වෙන්නේ. ඊතවල් හතක් පායලා මේ මුළු පෘථිවියම අලුතු බිඳ වෙලා ආයිම සත්‍යය අලුතෙන් සකස් වෙනවා. එතකොට මහත්තු එහෙම ආවා වූ ගමනේදී මහත්තු මේ පළවෙනි සත්‍යයට උපාදානය අසතුනේ කියන කාරණේ මහත්තු කවදාකවත් මේ ධර්මයේ වඩා ගන්න අත්‍යවශ්‍ය වෙන දෙයක් මේ තේනවා. නමුත් අපි දකින්න ඕනේ මේ දේ බුදුරජාණන් වහන්සේ දකින්වා දැක්කා කියන තැන ඉඳන් මේ දකින්න මහත්තු අපිට සත්‍යවයි සකස් වෙනවා. තේනවා මේ නිසා ඒකෙනුත් අපි ගන්න ඕනේ තර්කයක් තුළ ඉන්න වෙලා අතරමං වෙන නෙමෙයි. අනේ මම බුදුරජාණන් වහන්සේගේ අපිට දේශනා කළාට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයේ මේ දේ දැක්කා කියන තැනින් බුදුරජාණන් වහන්සේට ලකුණක් දීලා අපි සද්ධාව ලැබෙන්න ඕනේ. තේරුණාද? එහෙම නැතු ඔය පැටලෙන්නේ නැහැ නේද? ඒක උපාදාන. මාන්නේ මාන්නේ කියන්නේ මොන සක්කාය දිට්ඨිය? මමත්වයේ දැඩි භාවය. තේරුණාද? මමයි කියලා ගන්නවා. මට අවශ්‍ය විදිහට අනික් කෙනා ඉන්නවා. මම කියන විදිහට අනික් කෙනා ඉන්නවා. මට කැමති විදිහට අනික් කෙනා ඉන්නවා.
සේන ඒ වගේම රූපය තුළ මම දකිනවා මේ මන තුළ රූපය දකිනවා මානසික වේදනාව දකිනවා මේ වේදනාව තුළ මම ඉන්නවා කියලා දකිනවා මේ වගේ මේ පංච පාදනස්කන්ධේ මමත්වයෙන් ගන්න මාන්නේ කියන්නේ ඒකේ මමත්වයේ ගන්න මොහොතක් පාසා අපි තුළ ධර්මයක් වෙන්නේ නැහැ ඒක මාන්නේ කියන්නේ ලෝභසිත තේන ලෝභසිතේ ලෝභසිත පිටිපස්සේ හැම වෙලාවෙම ද්වේෂය ඇඟිලා ඉන්න නම් ඔබට ඒක ප්‍රකට නැහැ නමු ලෝභසිතේ බාධාව එන තැනදීම තව ගාල ද්වේෂයේ ඉස්සරහට නමු දෙති ද්වේෂය ප්‍රකට වුනේ නැහැ නමු ලෝභසිත පිටිපස්සේ තේන දැන් අපි දන්නවා සමහර අය අපි කෙරේ වුණාක වඩා ලෝභසිත සකස් කරගන්න නමු ඒ වෙලාවේ අපිට තේරෙනවා මේ ලෝභසිත පිටිපස්සේ අනිවාර්යම ද්වේෂය නමු එයාට ඒක ප්‍රකට නැහැ නමු අපි මොකක් හෝ වෙලාවෙදී අනේ පුතේ කියලා අවවාදයක් කරපු ගමන් තමයි ගාල ද්වේෂය එළියට පයින්ව තියාගෙන ඉන්න ප්‍රකට වුණාද ඒක තමයි ලෝභ ලෝභසිත පිටිපස්ස ලෝභසිත කියන භයානක භාවයක ලෝභ ඕනෙම ලෝභසිතක් පිටිපස්සේ ද්වේෂය සැඟවිලා ඉන්නවා ලෝභසිතට බාධාවක් වෙන මොහොතේම සංගාල ද්වේෂය ඉස්සරහට පනින ඒතකොට ලෝභ තමයි ද්වේෂය සකස්ුනේ කුමක් නිසාද මොහේ නිසා එහෙනම් දැන් බලන්න එක චිත්තයක් තුල අකුසල මූලයක් සකස්ුනා එක මාන්නයක් සහිත චිත්තයක් තුල එක ද්වේෂයක් සහිත චිත්තයක් තුල අකුසල මූලයක් අපි සකස් කරගත් ඒසන් ඉරේතුළුවම සෑම ලෝභසිතක් පිටිපස්සෙම ද්වේෂය තියෙනවා කියලා දකින්න ඒසම් මාන්නේ කියන කාරණය ගැන හිතද්දි කතා කරද්දී මාන්නේ පිටිපස්සෙම වන හැම වෙලාවම ද්වේෂය ඇවිලා තියෙනවා ඒසා එතන තමයි බලවත්ම වාදේ තේරෙන මාන්නේ කියන කාරණය ගැන හිතාස්වා ඒක නැතුව ඉන්න ද්වේෂය පිටිපස්සෙ තියෙනක ඔක්කොමට වඩා බලවත් නමුත් ද්වේෂය තියෙන්නේ ඇයි මාන්නේ තියෙන්නේ ඇයි මොහේ ඒසම් තාම ධර්මානුකූලව ගලපන්නේ නැහැ මේ රූපය අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ මේ වේදනාව අනිත්‍යයි කියලා දකින්නේ නැහැ අපිට කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් එනවා නම් කෙනෙක්ගෙන් පීඩාවක් එනවා නම් අපට එකක් එනවා නම් ඒ සංසාරයේ අපි කළා වූ අකුසලයක් කියලා දකින්නේ නැහැ ඉතින් එහෙම දකින්නද නොදකින්න තැන දිනවන අනිවාර්යයෙන්ම මාන්නේ නිසා අපි බරපතල වූ අකුසල වලට යනවා ඒ සාමාන්‍ය ජීවිතේ බරපතල වූ දෙයක් මාන්නේ නිසා ඊළඟ ජීවිතේ අපි නූගත් භාවයට පත් වෙලා ජීවත් වෙනවා කියන දුප්පත් භාවයට පත් වෙලා ඉන්න පුළුවන් කියලා. හීන කුලවල ඉපදෙන්න පුළුවන් කියලා. ඒ මාන්නේ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒව ආදීන වේ දැකලා මේකෙ මිදෙන්න අපි දක්ෂ වෙන්න. සම්මාස වේලයි දැන් අපි පින්කමක් කරලා මිදෙන්න පින්න මොදාන් කරේ. ඔව්. අහසේ ඉන්න දෙවියන්ට පින්න මොදාන් කරන එහෙනම් දුමාවකට දෙවියන්ට පින්න මොදාන්. ඔව්. දැන් විතර දැන් දැන් වල බොහෝ විට මේ සතරවර බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්ම වල තියෙන මාත්‍ර මේ සත්‍යයයි සතර වරන් දෙවියෝ සහ අර සුදම් ස්වභාවකෙන සම්මිය දෘෂ්ටික දෙවියෝ තේනද එනිසා ඒගොල්ලන්ගේ රැකවරණයේ ආරක්ෂාව නිරතුරුවම අර සතරවරම් දෙවියන් කරා මේ උපාසක උපාසික භික්ෂු භික්ෂුණීගේ කොටස වලට තියෙනවා. තේනවාද? එනිසා මහේශාක්‍ය කියන බොතම මහත්ය මාත්‍යාට සත්‍යයා සතරවරම් දෙවියන්ට සුදන් ස්වභාවයක එක පාටින් තියවවා. තේනවාද? ඉතින් අල්පේශාක්‍ය දෙවිවරු කියන ධානය සම්මන්වල් මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව ඒගොල්ලන්ගේ මහේශාක්‍ය භාවයත් එක මාත්‍ය මනුෂ්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු අල්පේශාක්‍ය. තේරුණාද? ඉතින් එහෙම කියා නම් වශයෙන් කියන්න යන්න ඕනේ නැහැ. මහේශාක්‍ය කියනකොටම එක එක පාටම මාත්‍යාගේ හිත ඇදින්න ඕනේ සත්‍යය සතරවරන් දෙවියන් සුදන් ස්වභාවයෙන් සත්‍යය දෙවියෝ තේන අයම තේවා කියන්න යන්න ඕනේ මුන්වාද දෙවියෝ ඔහොම කියලා මහේශාක්‍ය අල්පේශාක්‍ය කියලා ඒවා කියලා මාත්‍යාගේ මේ මානුෂ ලෝකයේ ආශ්‍රිත වෙන ඔය සමන් දෙවියෝ ඒවා තම කැමති දෙවියෝ කියලා තේන දෙවියන් ඈ යායම වචන වලින් කියන්න යන්න ඕනේ නැහැ තේන අර අරද කියද්දි මේ චිත්‍රය එක පාටම වෙන්න තේන උඩු දිශාවට මෛත්‍රිය පැතිරේවා කියන්නේ මාත්‍යාගේ චිත්‍රය තුල දීපේතර බ්‍රහ්මතර සියල්ලම එක චිත්තයෙන් එනවා යටි දිශාවට මයි දස දිශාවෙන් යට දිශාවට මයිත්‍රී පැතිරේවා කියද්දී මේ ඒ චිත්තයටම අර අවීචියේ දුක් විඳින නිරසත් විඳ එකක්ගාල එකට එක ඒ එක චිත්තයෙන් මතු කරගන්න මතු කරගෙන ඉතල නෙමේ ඒ රූපය ගන්න එක බලන්න එතකොට ඒක එතන හරි ඒ චේතනාව සකස් වෙනවා අරවා ඕමම නම් කියන්නේ ඉන්නේ මේ කියන්නේ ඒක හරි ප්‍රශ්නයක් ඒක තේරුමක් නැහැ ඒවත් උපාදානයෙන් බැරි වෙනවා මහේශාක්‍ය ආදී අර දේවලු විතර ගන්න අවේශාක්‍ය දේවලු කියද්දී මේ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත ජීවත් වෙන දේවලු කියන්නේ ඉතින් මහේශාක්‍ය මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත මහේශාක්‍ය දේවලු ඉන්නවා නමුත් ඉතින් අර ගොල්ලන්ගේ මහේශාක්‍ය භාවයත් එක මාත්‍ය මේ ගොල්ලන්ගේ මහේශාක්‍ය භාවය උනා
मनुष्य लोके आश्रित समान देवी भद्रगम देवी एवे दीन देवी हित चीत नमटी न මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදරයි. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පින්වතුන්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදරයි. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පින්වතුන්ලා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වූ ජීවත් වෙන මෞර්ය මාපියන් ඇතුළු යම් ඥාති ස්වේනම් ඒ සියලු දෙනා තමන්ගේ දෑපින් කරගත් ආ වූ පින් කම්සේසිතා මේ පින් දැක සතුට වේවා මොදන් සතුට වේවා කියලා මිය ගිය ඥාතීන්ගේ රුව ගුණ සිහියක නගාගෙන කරගත් ආ වූ පින් කම සිහිපත් කරගෙන මේ පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නම් වතුන් ගාතාව කියන්නේ महेशाख्य अल्पेशाख्य अप्रमाण दिव्य राज समूहया मे पिं दकित्वा सत्वित्वा देवियो प्रार्थनीय बोधिय किं अमामा निवनेन सनसित्वा देवियांगे आशीर्वादेन पिंगतुल्ला करन कियन व्यापार वैकी रक्षा दुआ दरुवंगे कटियुतु वेनम पिंगन्ना वु देवियांगे आशीर्वादेन एवा सस्त्रीक भावेट पत्वेवा सौभाग्यमत् भावेट पत्वेवा कियला देवियांट मे पिन अनुमोदन करन्ने ता विचाचामेहि कियला प्रमाण सत्यवेन कर्मे कर्म फल विश्वास महासंग्रे आरम कर මෙවැනි පින්කම් සිද්ධ කරලා තමනු සතුට වෙලා මේගේ ඥාතීනු සතුරු භාවයට පත් කරලා දෙවියනු සතුරු භාවයට පත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුට වෙන අතර මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධය උදෙසාම උත්තර කාරණී ධර්මයන් වේවා කියලා සතුට වෙනවා आयुरारोग्य संपत्ति संपत्ति संपत्ति